පින්වතුනි මේක ප්‍රායෝගික ටිකක් උදේ කාලෙදී අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒක කරලා තමන්ගේ සනීපයත් එක්ක බැරි නම් දවස් දෙක තුනක් කොහි හරි භවනා මධ්‍යස්ථානයකවත් එක්ක කැලණිය වගේ ගිහිල්ලා හරි පටන් ගන්න ඕනේ. මේකත් එක්ක මොනවාද කරන්නේ එළියට යනකොට මේ පේන දෙයට මෙනෙහි කරන්න පුරුදු වෙනවා. ලොකුවට නෙමෙයි. දැන් මේ පේන ටිකට දැන් ඒක අපි සාමාන්‍යයෙන් එක එකක් කල්පනා කර එක්ක වෙන්න තියෙන එකක් ගැන හිත මේ වර්තමානයේ මේ පේන පොළොව පේනවා. සරලව පොඩි බබෙක් වගේ කනට මේක මට ඇහෙනවා මට මෙහෙම කම්මැලි ගතියක් තියෙනවා මොකක් හරි තියෙන සිතුවිල්ල හරි මට මේ වගේ අමුතු සිතුවිල්ලක් තියෙනවා ඒක හරි නෝට් කරගන්න. එහෙම තියෙන එකට අපි ඔය පොඩ්ඩක් බලන්න පුළුවන්. ආයි හිත දැන් මරක කරන්න ඕනේ. එක්කෝ තව මෙහෙම මෙහෙ මිච්ඡද මේ දේ වුණා කියලා මතක් වෙන්න පුළුවන්. ඒක ආයි හරි ගස්ස ගන්න ඕනේ. ආයි මේක බලමු. ආයි බලමු. අන්න එතකොට පින්වතුනි මේ පුරුද්ද ඇති කරනකොට යම් හිතේ ශක්තිය වැඩෙන පැත්තක් Tamanට මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඕකට ඊට පස්සේ එළියට බහලා යනකොට අනවශ්‍ය දේ බලන්න නැතුව යන්නේ ඒක වග බලා ගන්නවා. ඒක ඉන්ද්‍රිය සංවර සීලයට අයිති. ගොරෝසු වශයෙන් පංචශීල් කඩන එකක් නොකරන එක ඒක බලන්න. කොයිද මම බොරු කිව්වේ බය වෙලා හරි මොනවා හරි ඒක නැති කරන්න ඕනේ. ඒක මම නැති කරනවා මේ පාර. ඊට අමතරව ඉන්ද්‍රිය සංවර දෙකක් රස්සාව කරා. කියපු හින්දා එයා උන්වහන්සේ කිව්වා මේ පංචසිරු ට්‍රැක් කරන පින් පව් කරන්නේ නැතුව ওই විඥානය හැදෙන්නේ ඊළඟ භවෙත් රස්සාවක් කරයි. ඕක කර්ම විපාක අනුව Tamanට ඒ හදපු විඥානයට සමාන විඥානයක් භාවිතා කරපු විඥානයට. ඉතින් මේක ASCII භාවනා කරොත් තමයි මේ විඥානය ක්ලියර් වෙන්නේ කියලා. ඉතින් මට ඒක ලොකු පොයින්ට් එකක් වුණා. කොච්චර වැඩ තිබ්බත්. ඉතින් මම টয়ලට් එකට ගිහිල්ලා ඔය ජේතවනාරාමේ ගාව තිබ්බේ ජේතවනාරාමේ අර ඩිමෝ එක තිබ්බ හැම මම ඉතින් ලන්ච් බ්‍රේක් එකේ මොකද ඒකට කියන්නේ টয়ලට් එකට ගිහිල්ලා টয়ලට් කරලා පොඩ්ඩක් ටක් ගාලා එනවා. නැත්තම් ඔෆිස් එකේ සක්මන් මේ මොනවාද টয়ලට් එකේ ගිහිල්ලා ඉතිවිසෝ ගාතව එක යුනිවර්සිටි එකත් කරා. ඔය ස්වාමීන් වහන්සේ කියපු කාරණේ හින්දා. සමාට වැඩ වැඩි වෙලා එහෙම වෙලා මෙහෙම මේ මොකද්ද ඒක අතපසු වෙලා තියෙනවා පින්වතුනි. එතකොට මම කලකිරලා එන්නත් ගියා ඒ දකුණු මේ සයිප්‍රස් වල ඉනකොට. ඉතින් ඒ වෙලාවේ මොන හරි සංඥා තිබ්බා ඉවසගෙන ඉන්න කර්ම විපාක ගෙවෙන්න ඕනේ. කියන්නේ මේක ගෙවෙන්න ඒ විදිහට මං දේවල් ලොකු කතාවක්. ඒ කාලේ මුල් කාලේ වෙච්ච දේවල් අවුරුදු 20 21 දී. හැබැයි ඒවා කරලාම තමයි අර විදිහට එකින් එකට අර දෛවය ඇරෙන්න පටන් ගත්තේ. මේක ධර්ම සාකච්ඡාවක් හින්දා මම දැන් පොඩ්ඩක් පිටුලට යනවා. ශක්තිය ධෛර්යය ලැබෙන්න පිටුලට අපේ ආයස්මතුන් වහන්සේලාත් ඉන්නවා. අනිවාර්යයෙන්ම වහන්සේලාට මේ හයිය ලැබෙන්න ඕනේ. සත්පුරුෂ සේවනයේ ප්‍රධානයි ආයස්මතුන් වහන්සේට උනත් කාට උනත්. ඉතින් අපි තනියෙන් පෙරම් පුරනවා වගේ ගමනක් යන මට අවුරුදු 9 වහන්සේට වයස කීයද ආයස්මා? හා 15යි ලොකු වයසක්. මේ ආයස්මට 15යිද? මේ ආයස්මා 12යි. ලොකු වයස. 15 පොඩි වගේ පේන්නේ හොඳයි. කියන්නේ ඇත්තටම මම මේ තරුණ අයට මේ පොදුවේ සාමාන්‍යයෙන් කියන එකක් තිබ්බා ගිය ප්‍රෝග්‍රෑම් වලදී ඒක දෙයක් තිබ්බා. ඉතින් අර ඇත්තටම වහන්සලා මේක මේ එන්නේ ලොකු මට මේ වගේ එකට මේ වගේ අමුතු කාලයක මේ වගේ අමුතු යුගයක මේක හරියට හැබැයි මේ කාලේ තමයි මොනවා හරි කරන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු දෙයක් ඉගෙන නෙමෙයි මට තේරෙන විදිහට මං හිතන්නේ මට සමහර නායක ස්වාමීන් වහන්සලා ඇත්තම කියනවා නම් නිකන් සරල මේ මොනවාද සීලයක්ත් එක්ක තියෙන නිකන් සතුටින් ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් අපේ ජීවිතේ වුණත් කවවරි වෙනස්කරනද අපි සතුටින් හිටියා නම් සනසීල සතුටින් ඉන්නවා නම් ඒක තරම් දෙයක් නෑ අපේ මහත්යවරු නෝන හරි ළමයි හරි වෙනස් කරන්න. අපිට ඒ අයගේ තියෙන බැඳීමක් නැති කරන් ඒ සැහැල්ලුව ඇති වුණොත් තමයි ඒක කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපි ඒගොල්ලන් වැටෙනකොට අපිත් වැටෙනවා ඒකත් එක්ක. විදියට කරනවා නම් දැන් සමාකය මහත්තුරු ඉන්නවා නෝනලා රිට්‍රීට් කරලා ආවන් පස්සේ නෝනලාව දැකලා මහත්තුරුන්ට රිට්‍රීට් කරන්න හිතනවා. මොකද ඒක බන නෙමෙයි පින්වතුනි. දැන් හාමුදුරුවොත් මෙහෙම එනකොට ඇත්තට මට පොඩි දන්නේ නැද එනකොට මාරයා වගේ පොඩි දේවල් එනවා හාමුදුරන්ගෙත් අර තියෙන කූල් එක නැති වෙන්න. ඉතින් මට දුකයි මම සමාජලාට දැන් මගේ දෙමව්පිය පොඩ්ඩක් බලන්න වෙලා තියෙනවා. ඒ සම්බන්ධව තව මේ බලා ගන්න කට්ටිය ඉන්නවා. හැබැයි මගේ මේ ආත්මේ කාටවත් මේ පතාගෙන යන එකක් තමයි මේ මොනවාද මේ කාගේවත් මේ මොනවාද ඒගොල්ලන්ට එක දැනෙනවා ඇති ඒ කට්ටියට මේ මොකක්වත් පොඩියෙන් හිතවිල්ලකින්වත් නරකක් හිතෙන්න බෑ. ඉතින් නරකක් කියන්නේ ඉතින් මේ මාත් මේ වගේ ලොකු කුණාටුවක මේ යනකොට මේකට බාධා මේක එනකොට මම එන්න ඕනේ. ඉතින් ඒ ෆයිට් එකක් දීලා තමයි අපි අන්තිම අධිෂ්ඨාන වෙනවා. මේක අවස්ථාවක් පින්වතුන්ලටත් ගැලවෙන අවස්ථාවක්. මෙහෙම අපි ඇවිල්ලා තමයි අපේ ගමනත් ඉස්සර සුමංගල මහානායක දැන් මම හිතන මහානායක සෝමස කෙනෙක් වෙන්න ඇති. මේ මහානායක සෝමන්සේ තව ওই වගේ ස්වයංවාසක. ඉතින් මම දන්නවා මේකත් 아무තු යුගයක් මේ කාලයක් එනවා. මේ කර්මයේ එක පියවරක් එනවා. එහෙම ආශාව නැති වෙන්න ඕනේ මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා ආත්ම කොට උත්තම ආත්ම කොටාශයක් ඉන්නවා. මේක මට දැනගන්න යම් යම් මේකෙන් එනවා ඒගොල්ලන්ට තමයි දැන් මේක අවස්ථාවක් වෙනවා. එහෙම ඉන්නව නැත්තම් මට එහෙ වෙන්නේ නැහැ. නැත්තම් මෙහෙම මේ මේක කට්ටියක් ඉන්නවා එහෙම උත්තම පිස්සක් ඉන්නවා. මේ ලංකාදරණෙත් මම හිතනවා ලෝකේ පුරාම මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා. ඒක විශේෂල දකින්න දන්නෝ අදාළ ධෛර්යය දෙන ಗುಣ පුරාගෙන යන උතුම කවුරු හරි මහල වෙලා මහ මේ පොළවේ ගමන් කරાવી. ඒක අනිවාර්යෙන්ම ඒක නිකම්ම මැකෙන්නේ මේවා වෙන්නේ නැහැ. ඉතින් මේ චීක කාලෙදී කොමාරි ස්වාමීන් වහන්සේටත් එහෙම මේ කටයුත්ත කරන් එන්න ලේසි නෑ. ඉතින් ඔහොම එනකොට මමත් ඒ අපි දෙන්න ඕනේ අපි සතුටින් ඉන්න ඕනේ. සතුටින් ඉන්නේ කොහමද? අපේ ඇත්තට මොනවත් අපි පොඩ්ඩ අපේ හැංගිලා හරි කරන එකක් අපි නැති කරගන්න ඕනේ. හැංගිලා හරි අඩුපාඩුවක් වෙන එකක් අපිට මතක් වෙනවා මතක් වෙන්න දෙයක් තියෙන අරකයි මෙහෙම මං කරන්නේද මෙහෙම මම කරන්නේද කියලා. ඒක ඊට පස්සේ හදිසිය කරනොත් ඔක මතක් කර ඉන්නෙත් නෑ. ඉවරයි. දැන් ආයි මම මේම එකක් කරන්නේ. අන්නේම හදහැදි යන්න ඕන දෙයක් තියෙනවා. විශේෂයෙන්ම තරුණ කාලේ අවුරුදු 13 14 ඉඳන් මම තරුණ කට්ටියට කිව්වා කුමාර බ්‍රහ්මචර්ය ගැන. ඒක ගිහි කට්ටියට මමයි කිව්වේ. මේක වචනයවත් අද විස්තර මොකද්ද කියලා දන්නේ නෑ. ඉස්කෝලේවත් උගන්වන්නේ නෑ. ඒතර අපිවත් දැනගෙන හිටියේ නෑ. අපිත් නොමග ගියා. අවංකවම. අපිට ඒ කියන්නේ නොමග ගියා කියන්නේ මේ වයසේදී අපිට යාළුවෝ කියපු දේවලුත් එක තමයි. මේක සාමාන්‍ය ස්වයං වාසික කෙනෙක් තේරුම් කරන්නේත් නෑ. අපේ YouTube වලත් නෑ මම බලනකොට අපේ නෙමෙයි ඉංග්‍රීසි බසෙන් ගොඩාක් වීඩියෝ තියෙනවා. ඒක ප්‍රැක්ටිස් කරන, ඒක ප්‍රතිපත්තිය නගන පිටරට ගොඩාක් අය ඉන්නවා. මේක අපි මිනිස්සුනේ, මේක අපේ ගාවනේ, මේක තියෙන්නේ. ප්‍රධාන දේ තමයි ආශාව අධිකව මෙයා වෙන පැත්ත, ඉඩ දෙන පැත්තේදී පින්වතුනි අපේ මොලේ මේ කියන්නේ ප්‍රඥාවයි දැනුමයි ඔක්කොම නැති වෙන විනාශ වෙන පැත්තක් අනිත් පැත්තට වෙනවා. ඒ කාලේ ඒකයි ඒ ගුරුකුලවල ඒක හොඳට දැනගෙන හිටියා. අද ඒක නෙමෙයි යුනිවර්සිටි යනයත් ඔක්කොම අනිත් පැත්තට වෙන්නේ. රැගින් අරව මෙයා දැක්කොති. කිසිම ඒකලඟුත් ඔය දැනුමක් තියෙනවා. හැබැයි පෙන්නන නාට්‍යයක් රංගපාන විදියට තමයි ඉන්නේ. තේනවද බින්දුනේ? ඒ කියන්නේ පෙන්නන දේ නෙමෙයි තනියම කරන දේ. ඒ කියන්නේ තනියම මේක ඉතින් මාරි ඇහිලා ස්තන ස්වීට් ටෝක් කරවමියක් තියෙනවා. පේන්න ඉන්න හැබැයි අර පැත්තේ ගිහිලා ඉතින් ඒක අඩු ගානේ අපෙන්වත් චුට්ට ඒක ඒ දෝෂය දුර වෙලා ඒක දුර්දියුණු වෙලා එනවා. මොකද මේක මේ අධ්‍යාපන සිස්ටම් එකෙන් සිද්ධ වෙන දෙයක්. මේක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉස්කෝලේ පාඩමක් තියෙන්න ඕනේ. බෞද්ධ රටක් හැටියට කුමාර බ්‍රහ්මචාරියේදී ඒ තේජස් ඒ කියන්නේ ඕජස හැදෙන්න ඒ බ්‍රහ්මචාරී මට්ටමේ රැකෙනකොට ඒක තමයි අර මොලේ තියෙන විශේෂ මොලේ සත්ව මොලේ ලොකුවට අවදි කරන්නේ නැතුව අපේ හිතන්න කල්පනා කරන්න කොන්සන්ට්‍රේට් කරන්න පාලනය කරන්න පුළුවන් මොලේ පරිස්සම් වෙන්නේ. ඉතින් ඒක මේ මොනවාද දැන් ඒක ඉංග්‍රීසි භාෂෙන් තියෙන එකට කියනවා no fap කියලා. ඌර මේ අසභ්‍ය වචනයකට සමීපයි. ඉන්නේ ඒ මොකද්ද ඒ no fap කියන්නේ ඒ නරක වැඩේ කරන්නේ නැහැ කියන ඒ නරක පුරුද්ද. ඒ පුරුද්දක් වෙනවා ඒක. මොකද ඒකට අදාළ හමුනිශ්චය වෙනවා ඊට පස්සේ. ඒ තරමට මෙයා වුණා. ඊට පස්සේ අපිව ඇබ්බැහි කරනවා. එතකොට අපි දන්නේ නැහැ කොච්චර කරත් මේ හිලක් හදාගෙන වගේ අපි පන්සල්ලයි දැන් සමහර වයසකයත් ඉන්නවා එහෙම. මම මේව දන්නවා සමාජ සේවය කරනවා, ආරාමයක් කරනවා, බෝධි පූජා ආරාමය මිනිසුන්ටත් ගමේ කරනවා. මට පස්සේ මට හිමීටේ මහත්තයා මේ දේ කරනවා කියලා මට ඇහුවා. මේකේ උපදේශ. ඉතින් මේක පින්වතුනි සිංහලෙන් ඇතර වීඩියෝස් නෑ මං හිතන්නේ. අලුතෙන්වත් කවුරුත් දාලා නෑ. ඉතින් අපේ පින්වතුන්ලට ඒක පොඩ්ඩක් හොයලා බලන්න කරන්න වෙනවා. කයෙන් රාගයට ඉඩ කය මට්ටමින් රාගයට ඉඩ නොදී ඉන්න එකක්. ඒක ඊට පස්සේ ක්‍රමයක් තියෙනවා. දවස් 3ක් සතියක් ওই විදියට ආයි අර කුඩු ගහලා අයින් වෙනවා වගේ රිලැප්ස් වෙනවා. එන්න දින ඒක ඊට පස්සේ ක්‍රමයක් තියෙනවා. අර එහෙමම තමන් මේ එකෙන් මිදෙන ක්‍රමයක්. මේක කාලීනව දෙයක් පින්වතුනි. මේවා හදා ගන්න නැතුව අපිට මේ පලාතේවත් ගමනක් සකස් වෙන්නේ නැහැ. නැත්නම් අපි හිර වෙච්ච කට්ටියක් වෙනවා මේ ඉතින් මේක no fab කියලා එන්නේ මේක අවුරුදු 13 වයස ඉඳන්වත් අඩු ගානේ උගන්වනවා ලොකු පිනක් මොකද ඒ භ්‍රමචර්ය ඒ මට්ටමින් නම් මොකද මං කක් කියන්න අපි අපිට මේ අවස්ථාව නැති වෙයි මේ මනුෂ්‍ය මේ උප්පත්ති ස්වාමී විවේකානන්ද කියලා අහලා තියෙනවද දන්නේ අපි බලන්නේ ලෝකේ හොල්ලපු කට්ටිය කවුරු හරි ආයස්මතන අහලා තියෙනවද ඒ චරිතය ගැන කොහෙවත් උගන්වනවද ස්වාමී විවේකානන්ද කියලා මේ කියන්නේ හරිම මේ ඇත්තටම සුද්ධන් ඉන්න කාලේ ආක්‍රම කළා ඉන්න සුද්ධන් අපේ නිකන් ආගම් ඔක්කොම නිකන් දැන් අපේ පාරණුදුරාවාදෙත් ඒක ඒ කාලේදී ඒ ස්වාමීන් වහන්සේලා ආයි ඒක මතු කරලා ගත්තා. ඒ කියන්නේ අපි මේ ස්වාමී අපි ගස්කල් වඩින්න කට්ටියක් නෙමෙයි අපිට හොඳ චින්තනයක් තියෙන. එහෙම කියලා ඒ කසාවතේ බලය පෙන්නවා. ඒ වගේ තමයි 1893 කාලේදී ඒ කාලේ අනගාරික ධර්මපාලතුමයි පාර්ලිමන්ට් ඔෆ් රිල්ජේ කියන්නේ මේ සම්මේලනයක් තිබ්බා චිකාගෝ වල බුද්ධ ආගම ඒ සම්මේලනයට බුද්ධ ආගම මේවා කරන් ගියේ අනගාරික ධර්මපාලතුමයි තව හිටිය ජපාන වලින් උත් හිටියා කට්ටිය හැබැයි අහම්බෙන් එක යෝගියෙක් තරුණ යෝගියෙක් එයා මේ මොනවාද යෝගියෙක් කියනවා දන්නව නේද භාවනා කරන යෝගියෙක් Hindu පැත්තෙන් යෝග පැත්තෙන් එයා මේ මොනවාද මේ උත් ඇවිල්ලා හිටියා ඒ කතාව හරි වටිනවා. එයා කෝච්චි පෙට්ටියක අන්තිම සැතපීලා ඉඳලා මේ එයාට හොයාගන්න බැරි වුණා මේ ඇඩ්‍රස් එක. ඉතින් ඇමරිකාවට ගිහිල්ලා ඊට පස්සේ අර එතනදී පින්ඩපාතේ කරන්න එයා ගිහලා කවුරුත් ඕක ගණන් ගන්න නැහැ නේ. මොකද්ද පින්ඩපාතේ දන්නෙත් නැහැ. කෑම ගන්නවත් නැහැ. ඕම දුෂ්කර ඉඳලා ඊට පස්සේ එයා ගහක් යට අමාන්සෙලා ඉන්නකොට තමයි එක නෝනා කෙනෙක් ගෙදර ඉස්සරහින් ඇවිල්ලා මේ කතා කියන්න ඕනේ පින්වද දැනගන්න ඕනේ. ඒකට අපි දන්නවා මේ දෙයක් වෙච්ච දෙයක් නේ ඉතිහාසෙ. ඔය ගල්කෝවිලට ආවේ එයා මෙහි එනකොට ලක්ෂ ගණන් මිනිස්සු ඒක වෙච්ච සිදුවීමක් වෙන පත්තරවල ආරේ මේ මොකද සුද්දන්ගේ කාලේ මේ එක හරි ධෛර්යයක් වුණා අපි ඔක්කොටම කොහොම හරි මේ ඒ උන්වහන්සේ අර මොකද්ද ඒ අර මොනවාද පින්වතුනි සමාවෙන්න ඒ දවස්වල මට ටිකක් ඊයේ අදයි දෙකම ප්‍රෝග්‍රෑම් හින්දා වෙන්න ඇති මගේ එක පැත්තක් මොලේ කියනවා ඔහොම දැන් විවේක ගන්න කියලා අනිත් පැත්ත කියනවා ඒකෙන් මට මේ කට් ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ මොනවත් දැනෙන්නේ නැහැ වැඩිය කල්පනා කරන එකක් දැනෙන්නේ නැහැ දැන් හැබැයි දැන් මේලා කල්පනා කරන්න එපා නේද පින්වතුනි කොහොම හරි මේ ඔව් එයා ඊට පස්සේ අර විවේකී වරම ඉන්නවා අර බොහොම මහන්සි වෙලා එහෙම ඉන්නකොට පින්වතුනි ගෙදර ඉස්සරහා ගෙදරකින් එනවා නෝනා කෙනෙක් ඇවිල්ලා අහනවා මේ සාමී ඔයා අර ත්‍රයෝ කියලා කිව්වා. එතකොට කිව්වා මේ එන්න කෑවේ නෑ නේද කියලා මම මගේ ඇඩ්‍රස් එක නැති වුණා කියලා. කියලා කාමර එයාගේ මේකට ගෙනියලා ගෙදරට ගෙනියලා අනේ කණ්ඩ දීලා මේවා කළා. කිව්වා ඔයාව මම දැක්කම මම ඊයේ රෑ නාකි තාපස කෙනෙක් දැක්කලු හීනේ. නාකි තාපස කෙනෙක් දැක්කා මේ මොකද්ද ඒ තාපසවරයා මේ උයි ඔයත් වගේ ඔයත් හිටිය අතර කියලා ඒ හීනෙන් මම මේ දෙන්නම දැකලා නැහැ හැබැයි අද මම දැක්කම ආනේ අර ඉන්නේ මේ අර බම් හීනෙන් දැකපෙක් කෙනා නේද කියලා ඊට පස්සේ ඒකෙන් තමයි යාට ගිහිල්ලා මේවා කරන්න හිතුනේ ඇත්තටම යාගේ ගුරුවරයා මැරුණා නැති වුණා යාගේ බලාපොරොත්තුවක් තිබ්බා මේ ඒ Hindu දාමේ එක ගෙනියන්න කියලා මේගොල්ලන් දුෂ්කර ජීවිතයක් ගත කරා තපස්ව යා කතා වටිනවා ගඳලා ඊට පස්සේ ඔන්න මෙහාට ආව ධර්මයේ දෙන්නම් කියලා ඉංගලන්ත මේ ඇමරිකාවට අනගාරික ධර්මපාලතුමත් ඇවිල්ලා හිටියා එතකොට බුද්ධ ආගමේ වකන්න. එතකොට මෙයා තමයි හෙල්ලුවේ. එක්ක කීප විදිහ මම කියන්නම්. ආයස්මතනට ඒක හරි වටිනවා දැනගන්න. හැමෝටම වටිනවා කාම ලෝකයේ දේවල් අපි මගහැරියොත් අපිට මොනවාරි විශ්මිත දේවල් කරගන්න පුළුවන්. කොහොම හරි ආ ඇවිල්ලා දැන් මේ 7000ක් විතර සෙනඟ ඒකේ. ඉතින් මෙයාවත් ඒක රෙජිස්ටර් කරලා එක එක්කෙනයි කතාවල් දෙනවා. මෙයා දෙන්න ගියේ නෑ. මෙයාට මේක බයයි මේ. මෙච්චර 7000ක් විතර මිනිස්සු ඇස්සේ මේ වගේම චිකාගෝ වල මෙයාත් නිකන් අමුතුවර දැන් සිවුරු ඇඳලා එහෙම ඉන්නකොට පේන්නේ නිකන් මොකක් හරි කොස්ටියුම් එකක් ඇඳගෙන ඉන්නවා වගේ. ඉතින් මගෙන් උත්හාලා තිනවා සමහර කෙනාට ඉන්දියාවෙ ඉන්නකොට කොහෙන්ද මේ ඇඳුම ලැබුණේ කියලා. ඒගොල්ලන්ට මේ සිවුරු දැකලා නෑ. හාමුදුරු දැකලා නැති තැන් තියෙනවා. ඉතින් ඒගොල්ලන් සමහරට අහනවා මේ ඔබ හස් නෙමෙයි ඔයාට කොහෙන්ද මේ ඇඳුම ලැබුණේ එහෙම කියලා. කොහොම හරි ඒ රටවල වලත් කොහොම කට්ටි ඉන්නවා කොහොම හරි එතනදී එහෙම ඉන්නකොට මෙයාගේ ඊට පස්සේ අර ඒක සංවිධානය කරන මහත්තයාට තේරුණා මෙයා කතාවක් දීලා නැහැ කියලා. එතකොට කිව්වා මේ සාමි ඔයා කතාව දුන්නේ කතාව දෙන්න කියලා. එතකොට එයා කියනවා එයා නැගිටලා එයා එක සරස්වති දෙවියන් ගැන මෙහෙම කිතුවලු හිතලිවල එයා කට ඇරියා. එයා කට ඇරුණාම sisters and brothers of America කියලා කිව්වේ. සහෝදර සහෝදරි ඇමරිකාවේ කියලා. ඔය වචනේ කියනකොට මොකද්ද වුණා කියනවා මේ සෙනගට. ඒ කියන්නේ ඒකේ විතර පත්තර කට්ටිය කියනවා මේ පාර්ලිමේන්තුව ඒ සම්මේලනයේ පිස්සු ගියා කියලා. පිස්සු ගියා කියලා කියනවා. යා පස්සේ කියනවා ඒගොල්ලෝ රෙකෝඩ් කරන ක්‍රමයක් තිබුණේ යාගේ කටහඬ මේ මොනවාද මේ අර චීන ගොන් එක තියෙන්නේ. චීන මේක ඒක ගැහුවම ඩුංගල මේ චීන මේ මොනවාද සීනුව තියෙන්නේ. මොකද්ද ගාන්ටාරේ සීනු ඒගොල්ලන්ගේ තියෙන ලොකු මේක ඩංගල ভাইබ්‍රේට් වෙන එයාගේ ඒ වගේ කටහඬ පවර්ෆුල් මොකද්දෝ පවර් එකක් යනවා. ඉතින් ඊට පස්සේ එදා ඒ වෙලාවේ ඒ වචන කීපෙ විතරයි සහෝදර සහෝදරිය ඇමරිකාවේ කියලා. අනිත් එක තමයි පපුවට දැනනවා. අරගොල්ලන් ඔක්කොම ladies and gentlemen කියලා නෝම හැමෝම ඉතින් නිකන් අර නිකන් රොබෝලා වගේ ඇවිල්ලා මේක කරන්න ඇති කිසි ප්‍රාණවත් නැහැ. මෙයා ආවා එකපාරට මරම දුන්නා මිනිසුන්ට අලුත් ප්‍රාණයක්. ඒ කට්ටිය දැන් මේ අර ඒක ඇත්තට කුමන්ත්‍රණයක් තිබ්බා පාදිරි කට්ටියගෙන් මේ ගස්කල් වඳින කට්ටියක් කියලා ආසියාවේ ඉන්නේ. ඒක තිබ්බා පිටිපස්සේ. මේක අනිත් පැත්තට හැරුණා පින්වද. කවුරුත් දැන හිටියේ නෑ මෙහෙම පෙරම්පුර පුත්තමෙක් මෙතන ඉඳී කියලා. ඒක ඊට පස්සේ අර ඒ වෙලාවේ ඉඳන් පත්තර වලට එහෙම යන්න පටන් ගත්තා. දැන් පස්සේ කාලෙකදී යා ඕකෙන් තමයි ඊට පස්සේ කවුද මේ විවේකানন্দ කියලා හැම තැනම හොයන්න පටන් ගත්තා. ඊට පස්සේ ලංකාව හොම එයා ඉවර කරලා එනකොටත් ලංකාවෙත් බලන්න හිටිය කට්ටිය ඊට පස්සේ මේ වැඩිම දෙමළ කට්ටිය හින්දු කට්ටිය ඒගොල්ලන්ට තමයි ධෛර්යය ඇති උනේ. බෞද්ධ කට්ටියට ඉතින් ඒක මේකක් තිබුණේ නැහැ. කොහොම හරි ඊට පස්සේ මේ මුළු ඉන්දියාවම මේ කාලේ ඉන්ටර්නෙට් මොනවත් නැහැ. ඒ ඉස්සර රාජලා මෙහෙම එයාව ගෙනිච්ච මොකද ඒගොල්ලන්ට ලොකු ධෛර්යයක් මේ සුද්දන්ගෙන් පෑගිලා සුද්දගේ මේකේ අභිමානයක් වුණා. ඒගොල්ලගේ ආගම් පිළිබඳ ඇත්තටම පින්වතුනි අපේ ආගම් පිළිබඳ අභිමානයක් එන්න ඕනේ පින්වතුනට. අපේ ධර්මයේ පිළිබඳ මේ උතුම් ධර්මයේ පිළිබඳ රහතන් වහන්සේලා පිළිබඳ ඒ අභිමානයක් එන්න ඕනේ පින්වතුනට. ඒ කසාවතත් එක්ක රහද්දජත් එක්ක නැගිටින්න හිටින්න අද කාලීනව අවශ්‍යයි පින්වතුනි. දේශපාලනට අවශ්‍යයි, ලෝකෙට අවශ්‍යයි, හිතේ වෙන ප්‍රඥාව අවශ්‍යයි. ඒක අවශ්‍ය කාලයක් පින්වතුනි. ඒක අනිවාර්යම අවශ්‍ය කාලයක්. ඒකෙන් තමයි ඉස්සරහට මොනාරි හෝප් එකක් මනුස්ස වර්ගයාට තියෙන්නේ. ඒක මට ඒ කාරණාව හොඳට පැහැදිලි වෙනවා කොහොම හරි. ඉතින් මෙයා ඊට පස්සේ ඒක මෙයාගිට පස්සේ අහනවා කට්ටිය ස්වාමී ඔයාගේ මොකද්ද බලයද කොහොමද මොකද්ද බලය මොකද්ද කියලා ඇහුවා. ඒකට එදා ඒ අර වචන කියනකොට මෙහෙම වෙන්න එයා කියනවා මේ ඒගොල්ලන්ගේ භාවනා ක්‍රමේ තියනවලු අවුරුදු 12ක් රාග සිතුවිල්ලක්වත් එන්නේ නැතුව හිත පාලනය කරන එකක්. ඕක කියනකොට මට නම් ඒක ගලපන්න බෑ. ඇත්ත කියන්න ඕනේ. ඒක මෙයා විශේෂ චරිතයක් කියලා හිතනවා. මට ඒක රිලේට් කරන්න බෑ. හැබැයි අපි දැනගන්න වටිනවා කාරණාවක් හැටියට. රාග සිතුවිල්ලක්වත් එන්නේ නැතුව ඉන්න එක අවුරුදු ඒ භාවනා ක්‍රමෙන් අවුරුදු 12ක්. එහෙම ඉන්නකොට අපේ මොලේ පටලයක් තියනවලු. ඒ පටලේ ඉවත් වෙනවලු. ඒ පටලේ ඉවත් වෙනකොට අපේ එකක් ඒ මේ මොලේ ඒ නර්ව් එක කාගේවත් ලේසින් වැඩ කරන්නේ නැහැ. ඒ ස්නායුව වැඩ කරන්න පටන් ගන්නවලු. පටන් ගන්න එක ඥානය, ඒක දැනුම, ඒක බලය ඒකේ තියනවලු. එයා කියනවා එයත් ඒ අවුරුදු 12ක් ඒක වැඩුවා කියලා. වඩලා ඒකේ අර ආවරණය මෙයා වෙච්ච එකේ එදා ඒ පිරිසුදු ඒ භාවයේ තමයිලු අර කටහඬින් අන්නොම කිය. මේවා අපිට හොඳයි දැනුමට හැම වාරයක්ම අපි රාගයට ඉඩ දෙන්න අපි අර ප්‍රඥා මොලේ වහනවා. ඒකයි දුබ්බලි කරණාය කියලා කියනවා රාගය ප්‍රඥාවට. බුදුහාඳුරේව ලස්සනට කියනවා ඒක අපිට දැන් ප්‍රඥාව කියවම මේ දහම දැනුම ගන්න එක වෙනම දෙයක්. ධර්මඥානය ඇති වෙන්න මේක ප්‍රත්‍යක්ෂ කරගන්න අවශ්‍ය කරන සීය සතිය යෝනිසෝමනසිකාරය අන්න ඒවා පිටින්නේ අර විදියට අපි මඩේ දදා අඩුපාඩු සිද්ධ කරන් එනකොට ඒව නරක පුරුදු අඩු කර හිමීට හදාගෙන සමගාමීව චරිතයක් ජීවිතයක් උත් එක්ක කරන භාවනාවේදී පදයක් කිව්වත් බුදු වචනේ නියම බෞද්ධ කෙනෙක් වෙනවා ඒ ධහම හිතෙන් දකින්න කෙනෙක් වෙනවා හිතෙන් දකින්න කෙනෙක් වෙනවා දෙවිවරු දකිනවා මේ පදේ විතරයි Taman දන්නේ වෙන්නත් පුළුවන් හැබැයි Taman නිවන දැකලා දිවන අවබෝධ කරගන්න මේක ලොකු දෙයක් නෙමෙයි හැබැයි අපි ඒක දැනුමත් ඕනේ ඒ ගම්ම අපි චරිතයත් හදාගෙන ඉන්න ඕනේ චිත කලබල වෙන සිත නැති කරගෙන යන තැම්පත් වෙන ඉතින් බැඳීම් අඩු වෙන්නත් ඕනේ මේ බැඳීමුත් එක්කනේ මේ ඔක්කොම ඇලීම්මුත් එක්ක අපිට මේක අර මාර්ගයේ වෙන්නේ නැහැ එකෙන් එකට අපිට තියෙන ඇලීම අඩු කරන්න නැති කරන් යන්න පුරුදු කරොත් එතකොට තමයි ඉතින් පින්කොන්තුනි මේක අවබෝධ කරගන්න මට ගිය අවුරුද්දේ වෙච්ච දේවල් ටිකක් තිබ්බා මේ බුද්ධ වචනේ මේ සූත්‍රවල තියෙන වටිනාකම මොකද මම දැන් තරුණ කාලෙදී මේ තරුණ මේ කාලෙදී මේ මොකද්ද හොඳට මේ සූත්‍රත් එක්ක කමඨාන් වඩපු විදියක් තිබ්බා ජර්මන් හාමුදුරු හම්බුණාන් පස්සේ ඊට පස්සේ පැවිදි වුණාම පස්සේ පොඩි වෙනසක් වුණා හේතුව ස්වාමීන් වහන්සේ දුෂ්කර ජීවිතයක් ගත කරන්න පටන් ගත්තා. මේ හේතේ කල පයින් මං ආසාවෙන් හිටියේ. ඇත්ත කියනවා නම් මම මේ ශාසනේ බැබලෙනකල් දකින්නකල් වාහනයක නගින්නේ නැහැ කියලා මුල් කාලේ යම් අදිෂ්ඨානික හිටියා. ඉතින් ඒවර ගැටලු වුණා මුල් කාලේ ජර්මන් හාන්දරුම මට මේවා කරා. පස්සේ මං පයින් යන එක. දැන් ඇයි මං හිමාලයේ ගියේ? මම හිතුණා මොන හරි මේක දැන් පයින් යනකොට ලොකු සමාධියක් ඒවා කර වරුදු ගණන් ඊට පස්සේ අර අරමුණෙන් තමයි අර වගේ චිත්ත ශක්තිය මේ වැඩන එකක් කරොත් තමයි මේ ටික කාලේ ආයුෂත් කෙටි වෙනවා. එහෙම කිලිතලා තමයි ওই විදිහට කාලයක් ගත කරේ. ඒ වගේම වඩපු පුරුද්දකුත් තිබ්බහින්ද ඒව එහෙම කරා. ඉතින් පින්වතුනි මේ සමාධියට බර වෙච්ච ජීවිතයක් මම ගත කරා. සමාධිය මතු කරගන්න උනා ඉබේම අර දුෂ්කර ජීවිතයත් එක්ක. දුෂ්කර කියන්නේ පින්දුප් සිංගාගෙන පහ ගමනින් හොම වඩිනේමයි. අවුවේ වැස්සේ තෙමෙනවා. ඒවා පුහුණු වැටිට කරේ මේව අතරින්ද. ඒක දැන් අනුත් මහාන වෙන කට්ටියටත් පුරුදු කරනවා අනිවාර්යයෙන්ම. අරේ මං මේකලන්ට මුල් මේවා දීලා අත්තන ගලේ තැනක් තියෙනවා බලමු අපේ මේ මෙහි ඉන්න ස්වාමීන් වහන්සේලාට කාටත් ආරාධනා කරනවා ඒ කියන්නේ ඒකේ තියෙනවා දවස් 5 දවස් 10 මේවා හදලා ඒ භාවනාව කරන එක කරන විදිය බලා ගන්න සූත්‍රත් එක්ක සූත්‍ර කමඨහන් කරන බුදුහාඳුර ගුරු කරගෙන කරන මේ වඩන ක්‍රමයක් ඒකේ මේ මෙයා කළා තියෙනවා ඉතින් ඒකට එන්න හේතුවක් තියෙනවා පින්වතුනි මම මේක හොඳට ගිය තරුණ කාලේ වම කරලා ඊට පස්සේ සමාධියට බරව අර විදර්ශනා කරන එක දේශනාවත් එක්ක පොඩ අඩු වෙන්න පටන් ගත්තා. අඩු වෙලා අමාරු වෙච්ච වෙලාවක අපවත් වෙන්න වගේ වෙන වෙලාවල් තිබ්බක් කැලේ අලියොත් එක්ක ඉන්න අලියන්ගේ සිද්ධ වෙච්ච අවස්ථා ඊට පස්සේ හිමාලයේ ඔක්සිජන් නැතුව මෙච්ච අවස්ථාවලදී එතකොට මැරෙන්න අපවත් වෙන ලෑස්ති වෙනකොට අර විදියට ඒ විදර්ශනා කරන එක ඉබේම ප්‍රැක්ටිස් කරපු එකක් තිබ්බා. හැබැයි ඒ නැති වෙලාවට සමාධියටමයි හිත ගියේ. හේතුව සමාධිය මට ගොඩාක් දුර පයින් වුණත් වඩින්න පුළුවන් වෙහසක් නැතුව අර ඒ වගේ දේවල් තිබ්බා. ඉතින් කොහොම හරි මේ ඔහොම ඉඳලා පොත ගෙනියනවා මම සම්යුත්තනේ ගම හැම වෙලේම හිතේ හිටියා මේ සූත්‍ර ටික කියවන්න ඕනේ ආයි කියලා. හොඳට. ඉතින් ගල් ගුහවල එහෙම ඉන්නකොට ඒක මම තියාගෙන හිටියා හිමේ අරේ මේ තියාගෙන හිටලා පිටයි දෙකයි කියවන්නේ සමාධියටමයි යන්නේ. ගිය අවුරුද්දේ විශේෂ දෙයක් වුණා. ගිය අවුරුද්දේ පින්වතුනි ස්වාමීන් වහන්සේ අර කොහොම හිමාලයේ කෛලාසයේම අර මේ වැඩම කළා ඒවා මේ මොකද්ද ස්වාමීන් වහන්සේගේ මේ මොකද්ද මේ විශේෂ හමුවීම් ටිකක් වුණා එකෙන්කට හැබැයි අමාරුකම් සිද්ධ වුණා ඒත් කියන්නේ මේවා එකක්වත් නිකන් අතට ආවේ නෑ පින්වතුනි එකක් තමයි ඔපරේෂන් එකක් කරන්න උනා ගල් වලට ලේසි නෑ පින්වතුනි ඒකේ ඉන්දියාවේ නිකන් මේ කැලේ ඇස්සේ නිකන් මේ කැලේක ડોක්ටර්ස් ටිකක් එකතු වෙලා ඔපරේට් කරනවා ගියා තමයි. හොඳලට හොඳ ප්‍රොෆෙසර් කෙනෙක් ඒක දෙවිවරුන්ගේ ක්‍රියාකාරීත්වය මම හොඳට අත්දැක්කා. ඇත්තටම. ඒ වගේ කතාවල් දිගයි කියන්නේ දෙවි දේවතාන් වහන්සේලා සිල් රැකගෙන කවට විතරක් කරනවා නම් පිටිපස්සෙන් රකින්නවා කියන එක හරියට ප්‍රායෝගිකව ඒව කතා නම් ගොඩාක් තියෙනවා ඒවා කියන්න ගියොත් කොහොම හරි ඒ අවස්ථාවේදී අවශ්‍ය කට්ටිය එකතු වෙලා ලං වෙලා මේ දේවල් එක කරා. ඒ ගල ගණ්ඩ ලේස කළා මේවා කළා ඊට පස්සේ වෙන දේවල් තියෙනවා. කොහොම හරි ඒ කාලේ ගෙවිලා පස්සේ බල්ලෙක් කෑවා. ඔහොම බල්ලෙක් කාලේ ඊට පස්සේ හිමාලයේ කෛලාශයේ ගියාම නැති වෙන්නම වගේ ගියා. හේතුව අර ලේ ගිහිල්ලා මෙච්චර ඒ වගේ දෙයක් කරන්න සුදුසු නැහැ. ඔච්චර කෙටි කාලෙකින් තව විවේකකරන් කරන්න ડોක්ටර් කිව්වා මට ඕන දෙයක් කරන්න. හැබැයි ආද දන්නේ නැහැ මම අර හිමාලයේ කෛලාස වගේ යනවා කියලා. මහ පර්වතවල මේ මොනවාද ගොඩක් ඔක්සිජන් අඩු වෙනවා පින්වතුනි. ඒ තැන්වල හරි අමාරුයි. ඒ ලෙඩ හැදෙනවා. ඒ ලෙඩත් එක්ක ආයි පල්ලෙහාට එනවා මිස බෙහෙතක් නැහැ. කොහොම හරි ඒ ලෙඩේ මට ලුකුවට හැදුන්නේ නැහැ මට හිතෙනවා. හැබැයි දුර්වලකමක් එනවා අමුතු. යන්නදෝ නැද්ද කියලා. ඊට පස්සේ තමයි විකල්ප මාර්ගයකින් මේ පළවෙනි පාර ආශ්‍රය යාත්‍රාවක් යනවා ඒ ළඟම තැනකට. එතනට ගිහිල්ලා ඇත්තට මෙහි ඉන්න දායක කට්ටියන්ට පින් සිද්ධ වෙන්න හාමුදුරන් ඉතින් අර ඒවට මුදල් යනවා සෑහෙන. ඉතින් ඒවා කොහෙන් හරි එම ආවා. ඒවා ඇවිල්ලා ඒගොල්ලන් ඉතින් ගොඩාක් පින් කන්දරාවක් මේ වගේ තපසක් මම හිතන්නේ ආයි කවදත් කෙරෙයිද දන්නේ නැහැ. කොහොම හරි එහෙම ගිහිල්ලා එක පස්සට ආවේ නැහැ. ඒකත් එක්ක ඒ ගමනත් හරි ශක්තියක්. ඒ ඔක්කොම කරේ බුද්ධ ශාසනය ආය අවදි වෙන්න කියලා. ඒ මට දන්න ක්‍රම වලින්, දන්න මේ වලින් අදිෂ්ඨානයක් පිහිටලා ඒ උතුම් අඩවියේදී ඒ දේවල් කරලා කවදා හරි ඒව රෝල් වෙයිනේ. කරන එක අනිත් පැත්තට රෝල් වෙයි. මායත් එක පටන් කරනකොට යම් අපිට තියෙන්න ඕනේ ගොඩක් ශක්තියක්. ওই ශක්තියක් නැතිකමනේ අපේ දැන් දැනුම තියෙන ඔක්කොම තියෙනවා. කට්ටියට පණ නැහැනේ මේක මොනවාද වෙනසක් කරන්න ඕනේ කියලා තමන්ගේ නරක පුරුදු නැති කරන් මේක නිරාමිෂ සුවයකට යන්න ඕනේ. හැමදාම හිතනවා හෙට කරමු මැරෙන්න ඉස්සලා හරි කරමු කියලා නොහොමනේ යන්නේ ගොඩක් අය. මේක දැන් හෙට කියලා දාන එක දැන් මේක වෙනසක් වෙන්න ඕනේ. කොහොම හරි ස්වාමීන් වහන්සේ අර ඒක වෙලා පස්සේ පින්වතුනි තමයි හොඳ දේවල් වෙන්න පටන් ගත්තා. එකින් එකට හොඳ දේවල් වෙලා විශේෂ කෙනෙක් මුණ ගැසීමක් සිද්ධ වුණා. ඇත්තටම මම එක දණක අදිෂ්ඨානයක් කරා. අවංකව කියන්න ඕනේ මට වෙච්ච මං කල්පනා කරපේවා. ඒ ස්ථානේ මට එක්කෙනෙක් කියලා ඒ අදිෂ්ඨානයක් කරා. යාව මුණ ගැසීමක් වුණේ නැහැ. ලක්ෂ ගණන් සෙනගෙනවා යම් ප්‍රතිහාර පාගෙන යනවා මේ කාලේ. ඒ උන්වහන්සේ මට මේ මොනවාද හම්බුනේ නැතත් මට විශ්වාසයක් තිබ්බා මේ පර්වතයක් ගැන. ඒ গুপ্ত මේකක් තිබ්බ බොහොම ජීවමාන මොන හරි බලවේගයක් තිබ්බ පර්වතයක් ගැන මට විශ්වාසයක් තිබ්බ. මම එතනට ගිහිල්ලා මම නිකන් අදිෂ්ඨානයක් කළා කවුරු හරි ඉදිබල තියෙන මේ මොන හරි මේක යන කෙනෙක් මට මුණ ගැසෙන්න කියලා. ඒ කියන්නේ මේ ගමනට මට ඉදිරියට තව යන්න ඕන කටයුතු කරගන්න. ඒක හිතලා ඒ ගමනේ ඊළඟ ගමන යනකොටම මේ මම යන ඒ ෆ්ලයිට් එකක් තමයි ආශ්‍යාත්‍රාක්. ඒ ෆ්ලයිට් එකේම මෙයත් එනවා මේ උත්තමයන් වහන්සේත් වඩිනවා. ඉතින් එයාට ඉන්දියාවේ හැමතැනම ලක්ෂ ගණන් මිනිස්සු මේ මෙයා වෙනවා. මොකද එයා දැන් සමාජයේ ඉන්නවා. ඉතින් අර සිකියුරිටි එකත් එක්ක කොහොමදත් මම එක විදියකින් තමයි හිටියේ. ඒක පොඩ්ඩක් මට කියන්න බෑ මෙතන පිංගතුලට. ඇත්තට මාව හොඳටම අඳුරගන්න බැරි ක්‍රමයක වගේ තමයි මම වැඩි හිටියේ. කොහොමරි මේ ඒ ආශ්‍යාත්‍රාව බයා කළා. මේ බහැලා මෙහෙම යනකොට මේ දැන් මම යන්නේ යාගේ තැනට අර කට්ටියත් හිටිය ඔක්කොම මම එක සයිඩ් එකට වෙලා හිටියා. මිනිස්සු අර කාර් එකට පොර කනවා රෑ වෙලා. ඉතින් ගොඩාක් සෙනග හිටියත් නෑ රෑ වෙලා. එහෙම සමීපෙලා ඉන්නකොට මෙයා ගිහම එකපාරට මාව දැකලා මේ නැවතුවා. නවත්තන්න කියලා මට අඬ ගැහුවා. ඊට ගහලා කිව්වා "Are you going to ඔබ වහන්සේ යන්නේ මේ තැනටද" කියලා ඇහුවා. මම කිව්වා "ඔව්" කියලා. එතකොට ආයෙත් කොහොම එන්න මාත් එක්ක එන්න කියලා මෙයා යාගේ කට්ටියට කිව්වා මාව වඩම්මන්න කියලා. මටත් ඒ වෙලාවේ සංවිධානය කළා තියවා මාත් වඩින්න වෙනම මේ කොහොමරි මේ පිටිපස්සෙන් කොහොම ගිහලා යාගේ අම්මයි ගෙදරට යන්නේ. එයාත් ඔය බණ කියලා මෙයා කළා. බණ කියන්නේ මෙයා අර එයා දෙයක් කරනවා මේ කිව්වොත් ඉතින් එයා සෙනගස්සෙන් කට්ටියව ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ඒගොල්ලන් පෞද්ගලික විස්තරත් එක්ක අඬ ගහනවා. අඬ ගහලා ඒගොල්ලන්ට යම් විසඳුමක් දෙනවා. ඒක YouTube එකේ හරි මේ දාලා හැමතැනම මේක මුළු මේකෙම වයිරල්. ඉතින් මේ කට්ටිය ඒක කරනවා. තව ඒවල විසඳන්න යම් ක්‍රම දෙනවා සමාධිය පැත්තකින්. කොහොම හරි මෙයා මේ ඊට පස්සේ මාව යාගේ අම්මලා ගෙදරට එම යනකොට එතනත් සෙනග පිරීලා දැන් මෙයා කණ්ඩ මාව ඊට පස්සේ ඇතුළට ගෙනියලා සිංහාසනයක් වගේ යාගේ තියෙන හරි දුප්පත් කියන හරිම මේ බොහොම charm මේ ගම්මානයක. ඉතින් හරි ලස්සන එක නිකන් හරියම වෙන ලෝකයක් ඇත්ත කියන්න ඕනේ. පස්සේ අර යාගේ දන්න කීප දෙනෙකුත් හිටියා. ඊට පස්සේ කිව්වා මට ඔබ වහන්සේත් එක්ක මිනිත්තුවක් කතා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ අනිත් අය ඔක්කොමට යන්න කියලා. අර යා අර කට්ටියට කරන එක මටත් කරා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ විස්තර කියලා ඔක්කොම විස්තර මෙයා කළා. ඔබ වහන්සේ මේක කරන්න මේ දේ කියලා ඔන්නෝම කිව්වා. ඉතින් මෙයාව ආයෙ මට මුණ ගැහුණා. ඒක හරි ආශ්චර්යයක්. මොකද මෙච්ච සෙනගස්සේ මේ මං කොහෙන් ආවද? පස්සේ තමයි යා කිව්වේ මේ එයයි මමයි මෙම හම්බ වෙන්න ඉවරු දෙන්නේ කියලා පෙර භවයේ. අපි දෙන්නම එකම වඩලා තියනවා කියලා. එක පාරක් යා කිව්වා මේ මම එයාගේ අච්චුවක් කියලා ඇත්තට කියනවා. මොකද මේ පැත්තෙන් ඒ යෝගී මං නම් හිතන්නේ යා නිවන් පැත්තෙන් දේවල් කළා ඇති කියලා. හැබැයි කොහොමදත් ඔය යෝග පැත්තෙන් ඉන්දියාවේ හිමාලය ආරාමයේ අපි එකට ඉන්නවා. අවංකවම ලොකු ධෛර්යයක් නේ. එයා මට මේකම දෙයක් පෙන්නුවා පින්විතින්. දවසක් මම ඉන්නකොට එයා හරි මට පුදුම මේ පුදුම ලෙන්ගතුයි මන් දන්නේ මේ not enough මදි කියාගෙන ආවා. ඉතින් මම බැලුවා මොකද්ද මේ මදි කියන්නේ කියලා. ඊට පස්සේ එයාට කිව්වා මම තේරුම් කරන්නම් ඔබ වහන්සේගේ ප්‍රැක්ටිස් එක කියලා. වඩන දේ කියලා. ඊට පස්සේ එයාගේ කුටියෙන් මට කිව්වා ඔබ වහන්සෙන් අපි බලාපොරොත්තු තව මීට වඩා වඩන්න පුළුවන්. ඔබ වහන්සේට තව මේක කරන්න පුළුවන් තව ගොඩක්. ඒකින්ද මේ අපි ඒකයි ධෛර්යය කරේ නැත්තම් මදි කියලා එහෙම නැතිකමක් නෙමේ. තව කරන්න පුළුවන් කියලා එහෙම කිව්වා. හැබැයි මට මොනවද කරන්න කියලා කිව්වේ නැහැ. පස්සේ ඊළඟ පාර මම තව වැඩියෙන් භාවනා කටයුතු කළා. ආයි මුණ ගැහුනම උන්වහන්සේ කිව්වා මේ මොනවාද දුරින් මට හම්බුනේ අර වගේ සෙනඟ පිල්ලා ඊට පස්සේ කිව්වා මේ උදේ ආව වැඩිය කියලා. ඊට පස්සේ ඇහුවා මං කපාට කියලා. එහෙම අහනකොට එයා මෙහෙම කරා. මෙහෙම කරා මම තේරුම් කරන්නම් කියලා කිව්වා කුටිය. ඉතින් මන් තේරෙනවා මෙහෙම කියන්නේ මොකද්ද පින්වතුනි නරකයි කියන්නත් බෑ හොඳයි කියන්නත් බෑ මධ්‍යස්ථයි කියලා. කොහොම හරි මම එහෙ ගිහලා මුණ ගැහුනම එයා තේරුම් කරා වහන්සේගේ මම නැති වෙන භාවනාව කරන්න ඕනේ කියලා. මම නැති වෙන භාවනාව. දැන් මෙයාට දන්නේ නෑ මේ අනත් අරෝමයක් දන්නේ නෑ. හැබැයි එයාට තේරෙනවා මොකක් හරි ඇතුලේ වඩපු භාවනාව වලින් මෙහෙම මේ එතකොට එයා කිව්වා එයා කියන්නේ මේ එකපාරක් තැනක මෙයා වුණා මේ ඔබ වහන්සේගා පොතක් තියෙනවා මේ පොත කියවතින් ඔක්කොම ක්ලියර් වෙනවා කියලා. මංගාව තියෙන පොත තමයි සංයුත්ත නිකායේ. බික්කු බෝධිසමාසයේ පරිවර්තනය මම මේක හැමතැනම ගෙනියනවා කියවන්න කියලා. මොකද මම ඒක හොඳට පරිශීලනය කළා බවුන් වඩපු එකක් තරුණ කාලේ ඒක තියෙනවා. මම වෙන ගුරුවරු කවුරුත් හොයන්න මට අවශ්‍යතාවයක් නැහැ. මෙතන මේ ගුරුවරයා ඉන්න බව මම ඒක කිසිම සැකයක් නැතුව ඒක කට්ටියට මම කියනවා මේක කරන්න කියලා. ඒ කියන්නේ අත්දැකීමකුත් එක්ක කවදාකවත් දැන් ඇවිල්ලා පොත කියනවා නෙමෙයි. කියුවේ නෑ අපි බවුන් වැඩුවා එකත් එක්ක. එතකොට ඒකෙන් දැක්මක් එනවා. ඒ පදයකින් හරි දැක්ම එනවා. දැක්ම එනකොට ෂොක් එකක් එනවා. ෂොක් එකක් එනකොට නිබ්බින්දාව කියලා කියන ඔකට. ඔය දකින්න එක අමුතු කවදාකවත් දැකපු නැති අනිත්‍යතාවයක් වැටහීමකින් එනවා. ඔය අනිත්‍යයි අන්නභාවය මේ මොනවාද ඒක මෙනී කරනකොට ඒක ප්‍රතිඵලයක් හැටියට අනිත්‍යතාවය වැටහීමක් ඒ වෙන විදියක් තියෙනවා. ඒක සූත්‍ර කියන මට්ටමින් බැලුවොත් මේ දේ සිද්ධ වෙනවා. ඒක අපි ඒක වැඩි තේරුම් කරන්න යන්නේ නැහැ. ජර්මන් හාමුදුරුවෝ කවදාකවත් සූත්‍ර තේරුම් කරන්නේ නැහැ. මේ සූත්‍ර කියවන්න කියලා කියනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක එදා බුද්ධ කාලේ උන්වහන්සේ උපදෙස් දෙනවා. ඊට පස්සේ ගිහිල්ලා බවුන් වඩනවා. එහෙම ක්‍රමයකින් මේක වැටහීමකට එන මාර්ගඵලයක් ලැබෙන එකක් වෙන්න පුළුවන්. ඉතින් පින්වතුනි උන්වහන්සේලා අර එහෙම කිව්වම මේක පැහැදිලි වෙනවා මේ ඔක්කොම ක්ලියර් වෙනවා කියලා මේ පොත. මම මේක මේ උපදෙස් වලින් පස්සේ ඊට පස්සේ කිව්වා මේක තමයි ඉහළම භාවනාව කියලා. මේක ඔබ වහන්සේ කරගෙන ගියොතින් අපිත් ඔබ වහන්සේ හොයාගෙන එන්න ඕනේ කියලා. ඔබ වහන්සේ හොයාගෙන එනවා කියලා. මට ඒ විදිහට ධෛර්යය දුන්නා. පස්සේ මං ගිහිල්ලා ලංකාවේ අද්දද ගලා ආරන්නේ ඔන්න බලෙන් වගේ කියවන්න පටන් ගත්තා ටික. අර කමටහන් වඩලා විදියට නෙමෙයි අතරම හයියෙන් කියවුවා. හයියෙන් කියවගෙන ගිහිල්ලා කන්ද වර්ගයේ වගේ සංයුත නිකායේ ගියාම හම්බුණා. එතකොට එයා 180ක් වැඩිලා කියලා ධෛර්යය දුන්නා. ඉතින් මට ඒක තේරෙනවා බලන්න මේ බුදු වදනවල. අපි දන්නවා පිරිත් එහෙම පිරිත් වල තානිසංශ අපි දන්නවා. කැන්සර් හැදිලා සතියකින් නැති වෙන්න හිටපු කට්ටිය. අපිට දම් බෙදන්න ආපු එක මෑණියෝ කෙනෙක්. එයා කොහොමද ජීවත් වෙන්නේ කියලා ડોක්ටර්ස්ලා බැලුවා මහරගම සතියට වඩා ජීවත් වුණා. බලනකොට යන් ඇහුවා මෙයා කෑම බීම මොනවත් වෙනසක් කළා නැහැ. පිරිත් කියන්න පටන් අරන් මැරෙනවානේ දැන් කමන්නේ මම මේකවත් කිය මගේ බුදුහාඳුරගේ වචන කියලා ඔහම එයා ඒක මේ මොනවාද මේ ඉතින් පිරිත් එකේ තේරුම බුදු කෙනෙක්ගේ වදන් වල තේරුම් තේරෙන්නේ නැතුව හරි කියවුවොතින් පින්වතුනි යම් දෙයක් අපි දන්නවා දැන් වෙනවා කියලා. ඒ කියන්නේ අපිට MRI ස්කෑන් එකේ ඇඟ බලනවා වගේ ඔය දිවසෙන් හිතේ වෙන එක හිතේ කුසල් වැඩෙන එකක් යෝගිවරු ඉෂිවරු ඒගොල්ලන්ට ඒ හැකියාව තියෙනවා. ඉතින් මේක අපි මෛත්‍රී භාවනාවෙන් හරි ආනාපාන සතියෙන් හරි සාන්ත වෙන සමාධියකින් කොච්චර වැඩුවත් අර අමාරුවෙන් නිකන් කියවන එකේ කුසලය වැඩි. ඒක හොඳට පැහැදිලිව සීල රැකගෙන ආයි හොඳට ඒ සංඥා යොනිසෝමනසිකාරය ඇති කරොත් සෝවාන්ම වෙනවා. ඕක තමයි වඩන්න පුළුවන් ඉහළම කුසලය. හිතන්න සක්‍රදේවේන්ද්‍රගේ භවනේ නැති වෙන්න එනකොටයි මෙයා වෙනකොටයි බුදුහාඳුර මුණ ගැහිලා. චුත වෙන්න තියනවා කියලා දැනගෙන බය බීතියටපත් වෙලා එනකොට බුදුහාඳුනේ බණහල සෝවන් වුණා. මොකද උනේ? ඒ භවනේ ආය අලුත් වුණා. ඒ ආනුභාවය හිතන්න එහෙම කරනකොට එතකොට පින්වතුනි මේ ඒ දේශනාවවල එහෙම කියවන එකේ කවුරුත් තේරුම් කරන්නේ නැතුව පොඩ පොඩ තමන් එක ගලපණ්ඩයි කමටහනක් කරගණ්ඩයි. ඉතින් මම ඊට පස්සේ ආයි කොහෙද ගියේ මේ ගල්පියුමාරණිය. ගල්පියුමාරණියට ගිහිල්ලා කොට ඉතුරු ටික වැඩිවා සලායතන වග්ගයත් ඉක්මනට කියව ගියා. ඇත්තට ඕක කියවන ක්‍රමයක් තියෙනවා. මම ඒක දන්නවා. එහෙම කරේ නැහැ. වේගෙන් කියවුවේ. ඒක හිමීට කමටහනක් කරලා සමාධියත් වඩන ගමන් කියවන එකක් තමයි හරියට කරන්න ඕනේ. ඒ කියවන එකයි සමාධිය වඩන එකයි වෙනම කර යනකොට දෙයක් වෙනවා. හැබැයි මම ඒක කරෙත් නැහැ. අර වගේ වේගෙන් කවර් කරන්න කියලා ඉන්න දවස් ගානේදී අරක කරා. ගිහිල්ලා යනකොට 120ක් එයාගේ 90 කුසලයේ වැඩෙන එකක්. ඉතින් ඒක තමයි මට ධෛර්යය උනේ ගිය අවුරුද්දේ ඇවිල්ලා අර ආරණ්‍ය මේවා කළා. ඇත්තටම කියනවා නම් මට යම් විදියකින් ඇස් වහන්න පුළුවන් මේකක් තියෙනවා මේ කාලේ. මොකද හේතුව මම හැමෝම කියන සෝවන් වෙන්නේ රහත් වෙන්නේ. ඕකනේ මේ ශාසනයේ තියෙන ප්‍රධාන අරමුණ. ඒ කියන්නේ ප්‍රධාන දේ මේක ලැබෙන්නේ නැත්නම් මේ ශාසනයේ එළියෙන් තියෙන දෙයක්. එතකොට ඒකෙත් දේ තමයි යෝනිසෝ මනසිකාරය. ඒක කරන හැටි සක්මනත් එක්ක කියවන එකයි ඒ ගන්න විදිය දෙනවා. ඒක තමයි ප්‍රධාන එක. සක්මන් කරන එක වෙන දෙයට විතරක් ගොඩක් බල ඉන්න ඒවා හැදුනේ ටෙක්නික්ස් වලින්. කට්ටිය කොටසක් අරගෙන සතිපට්ඨාන සූර්යය එහෙම ඒක Taman ප්‍රායෝගිකව කරවන්න කරපු දේ පැත්තක් තියෙනවා. මේක එහෙම නෙමෙයි. මේක දේශනාව වෙනම අරන් දේශනාවේ දහම් කාරණාව මනසෙන් කල්පනා කරන එක ගැඹුරෙන් ඒ කියන්නේ එතකොට හිත ඇතුලෙන් ගැඹුරෙන් මේ වැටහෙන එක ප්‍රඥාව අවදි කරන ක්‍රමයක් ගැන තමයි කියන්නේ. මේවා කරන්නේ බෙදා බුදුහාඳුරගේ කාලෙම සිද්ධ වෙච්ච විදියට. ඉතින් එකක් තියෙන්නේ බුදුහාඳුර බල්ලා තමයි මේ මෝරලද කියලා බල්ලා තමයි මේ දේශනාවල් දුන්නේ. ඉතින් ඒක කරන්න බෑ. අඩුම ගානේ දැන් මේකෙදි සූත්‍ර දැන් මම මේක අර ඍෂිවරුන්ගේ පැත්තත් අරගෙන සමාකට්ටි ඒක අර ඇප්ලිකේෂන් ෆෝම් එකක් හදලා තියෙනවා. ඒ කාරණා බුදුහාඳුර මේ විනය පිටකේ දුන්න කාරණාවත් අරගෙන මේ ඒ ඇප්ලිකේෂන් ෆෝම් එකේ කාරණා කියලා තියෙනවා වලින් බේරලා ඉන්න ඕන එකයි. ওই කාරණා ටික දෙනවා පින්වතුනි අර නිවන් දකින්න අවශ්‍ය කරන හිත එක්තෙන් කරන්න පුළුවන් අවශ්‍ය කරන පසුබිම මොකද්ද කියලා කියන්නේ. හැබැයි දවස් 5කට ඒ අඩුපාඩු තිබ්බත් ගන්නවා ඉන්න කියලා කියන්නේ. හේතුව මේක කියවලා දැනගත්තොත් අනාගතේ හරි විස්තරයක් තියෙනවා. එතනම යම් දැනුම් පද්ධතියක් තියෙනවා. Tamanට නිවන ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. මගේ අඩුපාඩු මොනවද හදාගෙන එන්න ඕනේ. පොඩි දේවල් ණය වලින් නිදහස් වෙලා තියෙනවා. ඉතින් කර්ම ලෙඩක් ගැන තියෙනවා. කර්ම ලෙඩ වලින් උත් නිදහස් වෙලා ඉන්න එක. හැබැයි එහෙම තියෙන කෙනෙක් වුණත් ඕකට ආවම එයාට අර වගේ හිත එක්තෙන් කරන්න බෑ. ඒගොල්ලන් මට අවිලා කියලා දෙනවා. ස්වාමීන් වහන්සේ මට දැන් ස්ට්‍රෝක් හැදිලා භාගයක්. ස්ට්‍රෝක් එක හැදිලා. ඒ අයත් ඉන්නවා එතනට වෙලා. හැබැයි ඒගොල්ලන්ට එක එක සිතුවිලි එනවා. කල්පනාවල එනවා. හිත එක්තෙන් කරන්න බෑ. මට තේරෙනවා ඒගොල්ලන්ගේ විපාක ගොරෝසුවට යනවා. හැබැයි ඒගොල්ලන් එහෙම ලොකු බලාපොරොත්තුවක් නැතුව හරි ඔහොම කියවගෙන අමාරුවෙන් යනකොට වෙන බෝධි පූජා හරි වෙන පින්කමකට වඩා ඉක්මනටම වේගෙන් කර්ම ටික කැපෙනවා. ඉතින් ඒ අයට සමහරට කායික වශයෙන් එන්න පුළුවන් නම් ඒකත් ඇති. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකෙත් ඒක වෙනවා පින්වතුනි. ස්වාමීන් වහන්සේගේ හැම ප්‍රෝග්‍රෑම් එකක හමුවක්ම කර්මයේ කඩාගෙන වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා. වෙන විදියක් හාමුදුරන්ගේ වෙන අරමුණක් නැහැ. මෙතෙන්ට හරි මෙහෙම ශාලාවේ ඈත හරි කොහේ හරි අහගන්න දැනෙන්න වෙන වෙලාවක මේක තමන්ගේ විශේෂ මම මේවට වගේ එන්න කියන්නේ ගොරෝසුව තියෙන කට්ටියකට ප්‍රශ්න හරි මොන හරි ගැටලුත් එක්ක හරි ඒවා මොන හරි පැත්තකින් තමන්ට ඔක්කොම ඇතුනේ රාග ද්වේෂ මොහොලිනේ පාලනය කරන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වගේ එකදී උදව් වෙනවා. රාග ද්වේෂ මොහ වලින් හැදිච්ච මොන හරි දෙයක් බලපානවා නම් ඒකත් මොන හරි අඩුවක් වෙන ඉවත් වෙන්න අවස්ථාවක් මේ අවස්ථාවේ වෙන්න පුළුවන්. ඒක අතින් මම කියනවා මේක නිකන් තොයිලියකුත් වගේ. ධර්මයෙන් सिद्ध කරන මේකකුත් වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි පින්වතුනි අර ඒ උන්වහන්සේලා ඒක කිව්වන් පස්සේ මම ඒක හරි ඉම්පෝටන්ට්. ඒක වචන ඒ බුද්ධ වචනේ අර විදිහට කියවන එකේ තියෙන ආනිසංසය ඉහෙළමදී තමයි මාර්ගඵල ලබන එක. ඒකයි මම කියන්නේ ආයස්මතුන් වහන්සේලාත් ඉත සෝමසමය මාසෙත් කියනවා කොහොම හරි පිටකේ පොත මට ආයස්මතුන්ලට ඔක් කියන්න බෑ. ඇත්ත කියන්න ඕනේ. ওই වයසේදී මම ඔහොම මගේ ජීවිතේ තිබුණේ නැහැ. මං ගහ ගන්නවා. හරිම නපුරුයි. 14 15 කිව්වනේ දැස්ම. ඔය වයසේදී හරිම නපුරුයි. කවුරුත් දැන් ඒ ක්ලාස්මේට්ලත් ආවා නුවර ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් මගේ පන්තියේ හිටපු බෙදාපාර නුවර ප්‍රෝග්‍රෑම් එකේදී තාම ඒගොල්ලන්ට හම්බෙන්න ඕනලා තිබ්බා. මොකද මම මෙහෙම කියලා මම යන. ඒගොල්ලෝ ඉතින් හිතනවා ක්ලාස්මේට්ස්ලා කියලා දැන් ළඟට එන්න පුළුවන්. මටත් වැඩ වැඩි මං එහෙම වෙනසක් කරන්නෙත් නැහැ. මගේ මතකයොත් එහෙම මං දැන් එහෙම හිතන කියන හින්දා කතා කරනවා. කොහොම හරි ඒ කාලේ අපි ඡන්ඩි. ඒ කියන්නේ අර මේ ධර්මයේ අනයි ඡන්ඩි වැඩි. ඒක නැගේ එනර්ජි වැඩි. නරක පැත්තට යනොත් නරකම වෙලා යනවා. හොඳ පැත්තට ගියොත් අනිත් පැත්තට යන්න පුළුවන්. ඉතින් කොහොම හරි මගේ ඇඟත් හැදිලා තිබුණේ නැහැ. ඉතින් මම ගහ ගන්න වැඩේ කරනවා හැම පොඩි දෙයක් කිව්වොත් ඇති කේනින් පාරවල් ගහන්න ලැබෙනවා. ඔහොම තමයි අපි අද මේ ඔබවහන්සේලාට ඊට වඩා පින් තියෙනවා. ඒ වනිවාරිම ඉස්සරහට අර මහානායක ස්වාමීන් වහන්සේලා වගේ මහානායක ස්වාමීන් වහන්සේ මඩිය මහානාහිමියම ඔය කාලේ ඔය විදිහට තමයි උන්වහන්සේගේ චරිතය මේවා කරන්න ඕනේ. ඒ වගේම ඒවත් එක්ක ඉස්සරහට ගොඩක් අභියෝග තියෙන්න පුළුවන් අද කාලේ කලබල වෙන්න නරකයි. මොකද අද පරිසරය තව ටිකක් වෙනස්. හැබැයි තනියම හරි Taman කාට් එකවත් ගැටෙන්න යන්නෙත් නැහැ. හැබැයි තනියම මේ හිතේ තියාගන්න ඕනේ මම මේ ගමන. ඉතින් තව තියෙනවා ගොඩක් මේ ඉස්සර ඉගෙන ගන්න ඕන කටයුතු ටිකක් තියෙන පාළි යනවා මේ මම හිතන්නේ ඉගෙන ගන්න ඇති. ඉතින් ඒක අනාගතේට ගොඩාක් ප්‍රයෝජන වෙයි. එක් ප්‍රධාන දේ හාමුදුරුවෝ කියන්නේ අර චරිතය. ඒක පරිස්සම් කරගන්න. ඒක තමයි අපේ උන්වහන්සේට අර එකම දේ තමයි දැන්ටම ලොකු අභියෝගයක් තමයි මම දන්න විදිහට අපිට නම් වුණා. මම හිතන ඔබවහන්සේලාට ඒක අඩු වෙයි. Brahmacharya. ඒක ලොකු ඒකම කරගත්තොත් උපාදි මොනවත් ඕනේ නැහැ. Tamante මනසේ මොලේත් හැදෙනවා. Tamante මොන හරි ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඉතින් මං කියපු කාරණා මොන හරි උදව් වේවි කියලා හිතනවා. අර උන්වහන්සේලාගේ අර කතාවලුත් කියවන එක වටිනවා දැනගන්න ලැබුණොත්. ඒකත් අපි දන්නවා මේකලා මෙහෙමයි කරේ මෙහෙම වෙන්න. මෙහෙම මේ කියලා ඒ දැනුම වටිනවා. ඒතකොට අපිට දැන් සමාකලයට දැන් මං කරන දේවල් උනත් ඒ සමාකලයට මුල් කාලේ සමාකය කියලා තිබ්බ කිව්වා. ඒ කියන්නේ මේක යුගයේ නෙමෙයි මේක කාලේ නෙමෙයි. හැබැයි හොඳලාට මහානායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාද අවසර මේ සුබ පැතුම ලැබුණු නිශ්චින්දා. ඉතල මගේ ගුරු දෙවියන් වහන්සේ ඉස්සර මට කිව්වා අන්තිම කාලේ මොකද කිව්ව ඔබ වහන්සේ කරගෙන යන්න කියලා. මොකද පේනවා කොහෙවත් කෙරෙන්නේ නැහැ. මේක දැන් හිර වෙලා නිකන් මේ මෙව වෙලා යනවා. ඉතින් මේ මට කිව්වා හැබැයි මහානායක හාමුදුරන්ගෙන් විතරක් අහන්න කරන දෙයක් කියලා. මඩිය මහානායක හාමුදුර. ඒක මගේ උපද්දන් වහන්සේත් ඉන්න. මහානායක ස්වාමීන් වහන්සේ කිව්වා දැන් මහානායක ස්වාමීන් වහන්සේ අපවත් වෙලා ඉන්නේ. අපවත් වුණා ඔබ දැන් කායිකව අහන්න එපා කරගෙන යන්න කියලා. ඉතින් මමත් වෙලාව බල හිටියා. ඇත්තම කියනවනේ ඔය ස්වාමීන් වහන්සේ කියපු දේවල් දැන් තමයි කරන්නේ. එතක ජීවත් වෙච්ච එකත් ලොකු දෙයක්. අවංකවම නැති වෙන්න ගියා. 3-4 පාරක්ම හිමාලයේ මේ අවුරුද්දේ යම් දෙයක් වුණා. හැබැයි ඒක ලොකුවට උන්නේ ඇත්තම කියනවනම්. හැබැයි අර අවධානයේ තියෙන හින්දා අඟ පණ නැති වෙලා එහෙම මේක දාවක්. ඊට පස්සේ ඔක්සිජන් එහෙම ගන්නකොට භාවනාවත් හොඳටම වැඩුණා මේ පාරේ. ඒ පොඩි ක්ලිනික් එකක් වගේ තැනකට ගෙනියලා මේ හැබැයි චූටියට උනා. හැබැයි ගිය අවුරුද්දේ නම් ගම අමුතු පණ නැතිවීමක්. ඉතින් ඊට පස්සේ අලුත්ම ක්‍රමයකට යන්නත් උනා. ඒකත් ඩේන්ජර්. ඒ එකපාරට මුඩ මට්ටමක එයාපෝට් එකක තමයි ආමි එයාපෝට් එක. පින්වතුන්ලා දන්නේ නැහැ. ඒ කියන්නේ ෆුල් ආමි බේස් මේ දැන් මේ පාරත් වෙන ගැටලුවක් තිබ්බා. මේගොල්ලන් බලනවා ෆුල් චෙක් කරනවා මේ මාව එළියට දාන්න නැත. මගේ වෙලාවෙ එළියට යවන්න නැතුව ඉන්න පුළුවන්. මගේ ડોකියුමන්ට්ස් තිබුණා. මොකද අධ්‍යාරක්ෂක ඒරිය එකක් ડોකියුමන්ට්ස් මේ කියන්නේ අර ලිය කියවිලි හරියට තිබුණ නැත්නම් සෑහෙන චෙක් කරා. මම පොඩ්ඩ ලෑස්ති වෙනවා මගේ හිත. හිර කුඩුවේ හරි දාලා තිබ්බොත් ඒ වෙලාවේ ඔයලාට තමයි ධර්මයේ වඩපු ප්‍රධාන දේ මගේ ඇඟ මටයි තිනේ. වේදනා සංඥා සංඛාර විඥාන මටයි තිනේ නැති එක. නේතම් මම තෝවත්තාති. Tamanට තියෙන ලොකුම සරණ ඒක තමයි. තමන්ගේ නෙමේ කියන එක ඒ වෙලාවට වඩලා මදි. ඒක අපි නිතරම වඩ ඒක හොඳට පේන තත්වයක් ඇති කරගත්තොත් තමන්ට බය වෙන්න දෙයක් නැහැ. මුළු ලෝකේ කොහෙද යන්න වෙන්නේ නැති වෙන්නේ අපවත් වෙන්නේ තනියම කොයි හරි. කොහොම හරි ඒගොල්ලන් මේක බැලුවා සෑහෙන වෙලා පැය භාගයක් විතර මට නරකින් මේවා කරේ නැහැ. just a minute කියලා ඒගොල්ලන් අරෙන් ලොකු කට්ටිය එනවා මේක බලනවා බන પાස්පෝර්ට් එක හැට ගෙනියනවා. මම හිතා රාසවල ටිබෙටින් එළියට යන එක හරි ඉර ගෙදරක යනවා වගේ තමයි. මේකම ෆුල් අවධානයෙන් යනවා මොනවාද මොකද හාමුදුරන්ට ටිකක් ඒගොල්ලන් කැමති නෑ. දලයි ලාමාගේ ප්‍රශ්නෙත් එක්ක ඉතින් ඒ වෙලාවේ මම ලෑස්ති වුණා. ඇත්තට මම ඒ මම බැලුවා මේ ආයි මම මේවා විඳිනවද කියලා. මොනවා හරි කොහෙන් හරි මතුවෙන එකක් තිබ්බ. හැබැයි ඊට පස්සේ ගියා එළියට කොහොම හරි ඊට පස්සේ මේවා කළා. ඉතින් වැරදෙන්න පුළුවන් නේ. මගේ කොඳලාට ඒජන්සි කට්ටිය හරියට ඩියක විදි හදලා තිබ්බා. පින් සිද්ධ වෙනවා. ඉතින් පින්වතුනි ඔහම අවස්ථා තිබ්බා. හිතන්න බෑ මේක කරගන්න වෙයිද කියලා. දැන් නම් ඉතින් මම නැති වුණත් මොන හරි ගැටලුවක් නැහැ. අනේ තාමත් ටිකක් සල්ප කැපවෙච්ච යෝධයෝ වගේ 1000ක් වගේ කෙනෙක් මට තමයි කට්ටිය එක කෙනා ටිකක් තමයි මේක දැන් කරගෙන යන්නේ. අර අඩු ගානේ ඉස්සරහට මේ කට්ටියට මොන හරි එකක් තියෙනවා. ස්වාමි මාසේ නැත්තම් ඔය කැලේ හිටියා පයින් ගියා එහෙම කියලා දන්නවා ජර්මන් ස්වාමි මාසේ. මොකද්ද මේ අභ්‍යන්තර ගමන කියලා දන්නේ නැහනේ. ඔය මං දැන් දෙන කාරණා කිව්වේ ස්වාමි මාසලට විතරයි ඒ කාලේ. මාර්ගඵල ලබන්න ඕන නම් කන්ද වර්ගයේ සලායතන වර්ගයේ බලන්න කියලා ස්වාමි මාසලාම නිතරම කිව්වා ජර්මන් ස්වාමි මාසේ. වාස්ත දන්නත වජිරාරාමයේ හිටියා ඒ කාලේ පාගාමණීම මම වඩින මේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේ හැබැයි අද දැන් පින්වතුන්ලා කවුරු හරි ඔතන මාර්ගඵලයක් ලබන්න පිනක් තියෙන කෙනාට මේ වටපිටාව තියෙනවා කරන්න ඕන වැඩපිළිවෙලක් තියෙනවා එහෙම නැත්නම් අනාගතය දන්නෝ කාට හරි කවුරු හරි කවදා හරි සසරෙන් ගැලවෙන්න එපා පින්වතුනි මේක කොහේ හරි ඉපදිලා හරි මනුෂ්‍යාත්මයක් ලැබෙන්නත් ඕනේ මේ ධහම ලැබෙන්නත් ඕනේ කවදා හරි පින්වතුන්ලාට මේක කරන්න වෙනවා ඒ කියන්නේ එතකොට මේක අපි දන්නේ නැහැ කොච්චර කාලයක් අපි කොහේ විසි වෙලා යයිද කියන එක අපිට කේන්තියක් આવොත් ආසාවක් આવොත් මොන විදියට චුතිසිත මම ඒක ගැන එනවා පින්වතුන්ලාට මේ ඒක මම තේරුම් කරන්න එනවා පොඩ්ඩක් අමාරු දැංගට කාටත් හොඳට ෆිට් එක ඉන්නවද? ටිකක් වෙලා ඉඳගෙන ඉඳවිච්ච ඉඳ පොඩ්ඩක් කැමති නම් ඕන හිටගෙන ආයි පොඩ්ඩක් ඉඳගන්න. ඔව්. මේ මම අමාරු නම්